වගකියයුතු මාධ්‍යකරුවෙක් හැටියට මම කිසියම් දෙයක් ජනගත කරද්දේ මට කිසියම් තැනක සැකයක් ඇතිවුණොත් ඒ පිළිබඳව එසේ වැසීමක් සිදුවෙනවා කියලා අඟවන්න මට වගකීමක් තියෙනවා. මම වගේ කැනල් ගොඩක් මේ බලන මේ වීඩියෝස් බලන හොඳ වගේ රසිකයෙක්. ඔව්. ඉතින් මේදී ඇත්තටම මේ මැජික් එක කරන එක හොඳටම මම දන්නවා. ඒකම ඔය මැජිෂියන් කෙනෙක් කියනවා නේද? ලක්ෂුවන් සංජීව. ඔව් ඔව් ඔව්. ඒ බලන ප්‍රේක්ෂක අපිට චෝදනා එල්ල කරොත් කිසියම් දෙයක් අපිට සැඟෙව්වා කියලා ඒ සැඟෙව්ව කරුණු පිළිබඳව ප්‍රතිග්‍රාහකයාව දැනුවත් කිරීම මං හිතන්නේ මාගේ වගකීම. අන්න ඒ වගකීම ඔස්සේ මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න සිදු වෙනවා. පැහැදිලිද? ඔව්. ඔයා මිනිස්සුන්ගේ පෙර ඉන්නවා. ඔයා ජනමාධ්‍ය. ඔව්. ඒ කියන්නේ අපි අද මේ වගේ සනනක. ඔව්. දැනන්නේ මේ සමාජිකුත් නෙමෙයි, ෆැමිලි කෙනෙකුත් නෙමෙයි. ඔව්. මෙයත් එහෙමයි. ඔව්. ඕගොල්ලෝගෙන් මම බලාපොරොත්තු වෙන හොංගකම. මේ කිසිම දෙයක් මං ඔබට බලෙන් පෙන්වන්නෙත් නෑ. හැබැයි බලෙන් ඔබට හංගන්නෙත් නෑ. කැමති කෙනෙක් බලන්න, අකමැති කෙනෙක් නොබල ඉන්න. ඔයාගේ ප්ලෑන් එක කොහොමද මේ වැඩේ යන්නේ? මම ඔබට ප්ලෑන් එකක් දෙන්නම්. ඔයගොල්ලෝ වැඩිට යනවනේ. ඔව්. එතකොට මම කාවරි යවන්න නැත්නම් මං හරි එන්න. රයිට්. හරි. ඔයා ඉන්න. ඔයාලගේ කැමරා, ඒ කියන්නේ ඔයාලගේ ලොකු කැමරාවක් තියෙනවා. කැමරාව ඕනේ නෑ. රයිට්. කැමරාව ඕනේ අපි ෆෝන් එකකින් ගහ ගන්න. එයාට නොකිව්වත් කමක් නෑ. ඒ නිකන් ඔයාගේ ආලි විදිහට ඇවිල්ලා ඉන්නම් ඉතරයි. දැන් ඔබලන්ට වෙන්න ඕනේ මෙච්චරයි. කාටද දැන් මෙයක් මෙයා මගේ කවුරු දෙන්නේ? දැන් මගේ අද්දක මෙහෙම ඉස්සරහට තිබ්බහම මේ අද්දක කවදාකවත් පල් පිටිපස්සට ගන්නෙම නැහැ. රයිට්. මෙහෙම තියන් ඉන්නවා. හරි වැඩේට මුල අපිට අද්දක වෙන්නවා බලන්න දුන්නා. අද්දක වෙන්නත් නෙමෙයි ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා. මේ බලන්න ඕනේ ඇත්තට වටේ බලන්න ඔයගොල්ලන්ට රූලක් දෙන්නම් මම. හා. පුට්ටුල. ඔකේ ගහලා ගහලා තට්ටු කර බලන්න මේ අත්වල අල්ලන්න උදලා එකක් නැත්තු මිනිස්සු කියයි මේ. ඔව්. මේ කොරෝනා කාලේ මේගොල්ලෝ ඔක්කොම අවගානවා කියලා. රූලක් කරන් මේව බලන්න මේක ඇස්සේ මොනවද ගාලා තිනවද? රබර් වලින් හදපු මොනවද ඉංග්‍රීසි වල ගහන් ඉන්නවද? හරි. ඒ ඔක්කොම චෙක් කරනවා යා. දෙපැත්තම චෙක් කරනවා. මේ හැම කෙනෙක්ම චෙක් කරනවා. හරි. චෙක් කරලා දැන් මම මෙහෙම තියන් ඉන්නවා. හරි. ඊට පස්සේ දැන් මෙයා මේ ගබියෝ ගේන්නේ. ඔව්. ඒ මෙයා කියන්නේ බෑ එහෙනම් දැන් මම වන්න කියලා හැබැයි අර පිටිපස්සට ගන්නද? ඔව්. හරිනේ? හරි. මාධ්‍යකරණයේ සදාචාරය උදෙසාම මේ කරන විනා අනික මේක ගවේෂණාත්මක පරීක්ෂණාත්මක වැඩසටහනක්. අන්න ඒ පරීක්ෂණාත්මක වැඩසටහන නිසාම ගවේෂණාත්මක වැඩසටහන නිසාම මෙහි ධන සහ ඍණ කරුණු ඉදිරිපත් කිරීම මගේ යුතුකම. මෙහි අවසාන නිගමනය ඔබ සතුයි. ඒගොල්ලන්ට පුළුවන් පාරයිනේ පුළුවන් පාරයිනේ මම දැන්නා කරනවා කියලා ඒක ඒක කියලා මොනවාරි කරලා කරන්නේ. පාරයිනේ මම හිතන්නේ මම වාරගනි අයිඩියක් දුන්නොත් කෙනෙක්. මම දන්නේ නැහැ තාම. ඒගොල්ලන් වෙනම තනක් හදාගන්න කරන්නේ. මම සාහිතුකාගේ තැනේ තාම මට පුළුවන් දේවාලය. දැන් මම මේ පළවෙනි වතාවටයි මේ කාමරෙට. මගේ ගියතුරම වලක් නෑ තාම. ඔව්. ඔය කියන්නේ නැහැ. මගේ ජීවිතේ පළවෙනි වතාවට.
හරිද? ඒ වලල් දැම්මට පස්සේ මේ මේන් එහාට මුකුත් වදින්නේ නැහැ. මම දැන් අපි අතල්ලු සම්තුමාගේ. ඒක ප්‍රශ්නයක් නැද්ද? අත වැළුව බලන ප්‍රශ්නයක් නැද්ද? ඒවල මේවල් ලෙව කරන්නත් පුළුවන් ගොන්නම් දොකරවල නැත්තම්. නෑ අර දැන් වලල් වලල් දැම්මට පස්සේ නෑ වලල් දාන්නේ පස්සේ. මම කියන්නේ ඔහු මැජික් කාරෙක් කියලා. මම කියන්නේ මෙතන මැජික් එකක් සිද්ධ වුණා කියලා. ඒත් එක මම කියන්නේ නෑ සාමිතුමා කරපු හැම වැඩක්ම වැරදි කියලා. මම කියන්නේ සාමිතුමා වංචාවක් කරා කියලා. ජනතාව තීරණය කරයි. ඉදිරිදල ප්‍රදේශයේ දේවගති වෙරිකු මුක්ත බලයෙන් යන්ත්‍ර සහ සුරම වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ ප්‍රචාරය කර තිබුණා. අරමුණේ උකුස්සා පිළියන්දල ප්‍රදේශයේ සිටින අදාළ දේවගතිවරයා ආසවා ගියා. ඉදිරි අදාළ දේවගතිවරයා මෙලෙස මැජික් ශිල්පියෙකුද කැලවගෙන සිටියේ. තමන් නඩුකමනය කරන්නේ මැජික් ක්‍රමවේදයක් නොවන බවට හේතු ගැන්වීම සඳහායි. ඒ අනුව ඔහු තමන්ට ඇටේ පැවසෙන ගුප්ත බලයෙන් මෙලෙස යන්ත්‍රයක් මවනු ලැබුවේ. එහි සිටි සියලු දෙනා මගිතියට පත් කරමේ. අදාළ මැජික් ශිල්පියා මෙම දේවගතිවරයා පරීක්ෂා කරන මුවාවෙන් සිදු කර ඇත්තේ දේවගතිවරයාගේ ලකුණු අධිකේ පිටපසෙ මහබඩ ඇඟිල්ල සහ නබරගිල්ල අතර මෙලෙස යන්ත්‍රයක් ඉතා සූක්ෂම ලෙස තබන බවයි. ඉබේම එය අත්දැකී අල්ල මැදට වම්මතෙන් ඉතා සූක්ෂම අයුරින් ගෙනෙන ආකාරයට මෙලෙස උකුසු ඇසට හසුරුණා. ඔයි පීඩාවන්ගේ අසරණයේ සිටින මිනිසුන් රවටුනේ. ඔවුන්ගේ මුදල් අධික ලෙස ගරා ගන්නා මෙවැනි පුද්ගලයන් පිළිබඳව අනාවරණය කිරීමට අද දින උකුස්සා නවදුරටත් සූදානම්. බැරි වෙලාවත් මගේ අතර නැත්තම් මේ දෙන්න බැරුව ගියොත් එහෙම අනිවාර්යෙන් සමිතුමාට මේක කරන්න බැරුව ගියයි කියලා දාන්න ඕන එක පොරොන්දුවක් වෙන්න ඕන. ඒක දානවා ඉතින්. නැත්තම් ඉතින් වැඩක් දෙනු මේක කොහොමද කරන්නේ? ඔය වීඩියෝ එක ඒ ටු ඉසට් ස්ලෝ මෝෂන් කර කරම හැමදේම බැලුවා. ඔයාලට මට හැමදේම විස්තර කරලා කියන්න පුළුවන්. ඔයාට මට ඔයා මැජික් ශිල්පියෙක් විදියට වන්න මට පැහැදිලි කරන්න පුළුවන්ද? පළවෙනි එකේ අපි අර ඇඟිල්ල කතන්දරේනේ. හරි. අපි දෙවෙනි එකේ මෙතන මොන වගේ මැජික් එකක්ද මෙයා යොදා ගත්තේ? දෙවෙනි එකේ ලක්වා වීඩියෝ තමයි යගේ අපි අලවන්නේ. ආ හා. ඔයා කියන්නේ අත යලවනවා. ඔව්. මම ඒක ඔක පෙන්වන්න පුළුවන් ඔයාලට. ඔබ කියන්නේ ඔබතුමා මැජික් ශිල්පියෙක් විදියට ඔබතුමා වගකීමෙන්නේ කියන්නේ? වගකීමෙන් කියන්නේ. හරි හරි. ඒ කියන්නේ කොහොමද පළවෙනි එකේ මේකේ නෝල් ඩවුට් එකක් ආවද? ඔය ඊට පස්සේනේ අපි ඕක මේ දෙවෙනි පාර අපිට කරන්න ඕනේ කියන තැනට අපි ගියේ. එතකොට ලක්රුවන්ව ගිනියන්නේ කොහොමද කියලා? නෑ නෑ ලක්රුවන්ව ගේන්නේ දැන් මෙහෙම නතර වෙන්නේ අපි ඕක මැජික් හැමෝම කමෙන්ට් කරන්න ගත්ත ඕක මැජික් ෆින්ගර් එකේ ප්‍රශ්නේ කියලා. ඒතර අපි තාම කුමාරි කෝ මෙන්න මේක මැජික් ෆින්ගර් එක ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේක හැමෝම කමෙන්ට් කරනවා බයිනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒතර සාමිතුමා තමයි අපිට කිව්වේ රයිට් එක මැජික් සම්බන්ධව ප්‍රශ්නක් නම් අපි ඕකට ගෙන්නමු මිස්ටර් මැජික් ඕකට කමෙන්ට් කළා තියෙනවා එයාත් මට කතා කරා. එයාගේ ශේෂ්ත්‍රයට එහෙම නැත්නම් එයාගේ වෘත්තියට ඕක පහරක් මොකද මැජික් සම්බන්ධව කියවෙන්නේ එහෙනම් එයාට ඕක බලන්න එන්න ඕනිම කිව්වා. අපි ආව ගෙන්නමු කියලා.
ඔයා පළවෙනි සීන් එක ඇවිල්ලා පළවෙනි එක තම් ටිප් එකෙන් කරන්නේ. ඒකට කියන්නේ තම් ටිප් කියලා. හරි. තම් ටිප් එක ඇවිල්ලා තම් ටිප් එක ඒක මම වුණත් ඔයාට අත්තරන් ඔයාට මොනවද මවලා දෙන්නේ ඒ ඔක්කොම මම කරලා පෙන්නන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ තාත්තා මොකද මගේ තාත්තා මම තමයි මේ බල්ල වට මේක කතා කරන්න ඕනේ. මගේ තාත්තා ප්‍රෙසිඩන්ට් මම වයිස් ප්‍රෙසිඩන්ට්. තන කියන්නු කරා මොකද්ද කරපු මැජික් කියන එක. ඕකයි මටත් තියෙන එක. ඒක මැජික් එක නෙමෙයි ධනුෂ්. එයා මැජික් එක එතන ඇවිල්ලා එයා කියනවලු මහපට ඇඟිල්ල තමයි මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ කියලා එයාගේ අත අල්ලගෙන ඉන්නව නේද? රයිට් රයිට් ඕ. ආ දන්නවද ඒ වගේම දැන් ඔය තම් ටිප් එක වගේම ඒ අරයාගේ අතේ තියෙන්නේ එයාගේ අතේ තියෙනවා يعني ගම් එකක් තියෙනවා අපි ගාව තේ ගම් එක තියෙනවා. ඒ ගම් එක එකපාරක් අලවලා ඊට පස්සේ ගම් එක නැති වෙනවා. අර කියනවනේ සාමි ඉක්මටින් ඉක්මටින් මල ඉක්මට ගන්න ඕනේ කිය. ඔව්. පට්ටපල් හොරෙක් ඕවා. අහහ්. මොයි සාමි කියන එක. මන් නිරෝෂන්. 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 නේද බුදුමයි තනතුර මොකද්ද වෙන්නේ උතන? මම ශ්‍රී ලංකා මැජික් සර්කල් එකේ වයිස් ප්‍රෙසිඩන්ට්. තාත්තා ප්‍රෙසිඩන්ට්. ආ රයිට් රයිට්. ඒ තාත්තා නම මොකද්ද? ඔබට තීරණය කරන්නට පුළුවන් ඒ දේවල් බලලා ඇත්තටම කුමක්ද මෙතන සිදුුනේ කියන එක. ඔබ සතුයේ දේ. එහෙමනම් ඔබට බාර කරන අය දේ. මොකද ඒ පටිගත කිරීම ඒ රූපරාමු මංගාව නැහැ. ඒ අදාළ ආයතනය සතුයි. මම ඒ ආයතනය අරගෙන ගියේ මේක අපක්ෂපාති වෙන්න ඕනේ නිසා. ස්වාමිතුමාව දැනුවත් කරා ඊට කලින්. හැබැයි මාත් එක්ක ආවේ හවලා කියන එක මම දැනුවත් කරේ ඔබත් වැඩසටහනෙත් බලන්න ඇති වැඩසටහන අවසන් වුණායින් පසු. මොකද මේ අපක්ෂපාතී බව රඳවා ගත යුතු නිසා ඒ වෙනකන් මම මේ කිසි දෙයක් හෙළි කරේ නැහැ. එතන වෙන්නේ අභියෝගයක් නම් අභියෝගයකට මුහුණ දීමක් නම් එය පරීක්ෂණයකට ලක්වීමක් නම් එය පරීක්ෂණයට ලක් කිරීම සඳහා තමයි ඒ දේ සිදු කරේ. එවනම් වගකිය යුතු මාධ්‍යවේදියෙක් හැටියට මට සිදු වෙනවා මගේ වැඩසටහනේ ධන සහ ඍණ කරුණු ඔබට ඉදිරිපත් කරන්න. මොකද මට වටින්නේ ජනතාව. ජනතාවට කිසියම් දෙයක් සංගවලා කිසියම් කෙනෙක් කතා කරනවා නම් මාත් සමග ඉදිරිපත් වෙන මගේ වැඩසටහනට සහභාගි වෙන කෙනෙක් ජනතාවට කිසියම් දෙයක් හඟවන්නේ යයි මට සැකයක් ඇති වෙනවා නම් ඒ පිළිබඳව ගවේෂණය කරන්න පරීක්ෂණය කරන්න ඒ පිළිබඳව සත්‍ය තොරතුරු රටට ඉදිරිපත් කිරීමේ වගකීම මා සතුයි. ඒ වගකීම ඉටු කිරීම සඳහා තමයි නැවතත් මේ විදිහට මේ වගේ වැඩසටහනක් ඔබට අරගෙන එන්නට හිතුනේ. දරුස් මොකක්ද අර මේ තාත්තගේ වීඩියෝ එක දෙන්නට තියෙන්නේ? මොකද්ද? තාත්තගේ වීඩියෝ එකක් දෙන්නට තියෙන්නේ. කාගේ වීඩියෝ එකක්ද? පිළන්දල සාමි. ඕ පිළන්දල සාමි. සාමුදාවේ පුතා කතා කරන්නේ. ඕ කියන්න. ඒක වීඩියෝ ඉස්සරහට. හරි හරි ඔකේ සයිට් ඔක මට තේරෙනවා ඔයත් තේරන් හරි වීඩියෝ කල් ඉවර ඉස්සරහට හොඳේ මේ මෙයා නේ කතා නේ කතා වැඩන්නේ ඔව් ඔයාට මොකද්ද ඔයා මොකද්ද කියන්නේ කියන එක මට පැහැදිලිව කියන්නකෝ මම කියන එක පැහැදිලි ඔයා මාසීටින්නේ එහෙනම් මම කියන්න ඕනේ කියන විදියට කියන්න මේකෙන් කියන්න නෑ පරිස්සමෙන් ඉන්න ඇත්තටම ඇයි පරිස්සම් වෙන්නේ මොකද්ද හේතුව ඒ කියන්නේ ඒක ප්‍රසිද්ධ කරොත්ද ඒ කියන්නේ එහෙම බොරුවක් වංචාවක් කරනවා නේද ඒක ප්‍රසිද්ධ කරොත් මම පරිස්සම් වෙන්නේ නැහැ නෑ 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 ඒ කියන්නේ තර්ජනය කරනවා මාධ්‍ය තර්ජනය කරනවා අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ නමක් හදාගෙන බොහොම අමාරුවෙන් හරි විදියට වැඩක් කරපු පුද්ගලෙක් නෙ ඉන්නේ ඉතින් හරි විදියට කරා නම් මාත්‍යෝ මෙතන මඩක් ගහන්නේ නැහැ නේ කවුරුත් වැරදියට කරා නම් ඒක දාන්න කියන එකත් ඔයාගේ තාත්තමනේ කිව්වේ